මේ තොරතුරු පනත සම්මත කර ගැනීමට උත්සාහ කරපු සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයෝ සහ ඔවුන් එක්ක අත්වැල් බැඳගත්තු දූෂිත රාජ්‍ය නිලධාරීන් මේක කකුලෙන් ඇද්දා. හෝප් කමිටුවේ ඉඳගත්තාම දාස් ගණන් වාහනවලට විදිහ දෙයක් නැහැ. ව්‍යාපෘති පටන් අරන් තියෙනවා මුදල් නැහැ. ඒ මුදල් ලේකන නැහැ. ඒ වගේ තොරතුරු දකින්නකොට අපිට ලැජ්ජා හිතෙනවා. පනත සම්මත වුණත් දෙන්නේ නැත්තේ අකුල් හෙලන්නේ රාජ්‍ය සේවකයන්ට බලපෑම් කරන්නේ දේශපාලඥයෝ. රාජ්‍ය සේවකයෝ හරි හරියට ඉන්නවා දූෂිතයෝ. තොරතුරු පනතක් තියෙන රටක් බංකොලොත් භාවයට පත් වුණා. එහෙම මේ බංකොලොත් භාවයට පත් වුනේ පුරවසියා මේ පිළිබඳව අවබෝධයක් නැතිකම. ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය මේ මාසේ 28 වෙනි දාට යෙදී තිබෙනවා. අද රාජ්‍ය ආයතන වලින් තොරතුරු ලබා ගැනීම විශාල ගැටලුවක් වෙලා තිබෙනවා. මොකද සත්‍ය තොරතුරු දෙන නිලධාරියාට පවා අභියෝග එන්න පුළුවන්, ජීවිතේ තර්ජනයක් වෙන්න පුළුවන්. අපි තොරතුරු දැනගැනීමේ පනතහරා ඉල්ලුම් පත්‍ර දාන හැමතැනකම ඒක බාරගත්ත කියලා අස්සම්කරන්න නිලධාරියෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ දින 14ට කලින් තොරතුරු දෙන්න නිලධාරියෝ කල්මරණ 1994 සිට 2016 ජූනි 23 දක්වාම මේ තොරතුරු පනත සම්මත කර ගැනීමට උත්සාහ කරපු සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයෝ සහ ඔවුන් එක්ක අත්වැල් බැඳගත්තු දූෂිත රාජ්‍ය නිලධාරීන් මේක කකුලෙන් ඇද්දා. 94 ඉඳලා 2016 වෙනකම් පනත සම්මත කර ගැනීමට විශාල දුකක් විඳින්න සිද්ධ වුණා. මේ රටේ ජනතාව ලබාගත්තු විශාල ජයග්‍රහණයක් තොරතුරු දැනගැනීමේ පනත මේ පනත සම්මත වුණේ මාධ්‍යවේදීන්ට නෙමෙයි. අද රටේ පුරවැසියෝ තොරතුරු පනත භාවිතා කරමින් ඔවුන් තොරතුරු ඉල්ලා සිටින්නේ නැහැ. තොරතුරු කොමිසම කොච්චර සක්‍රිය වුවත් ජනතාවගෙන් තොරතුරු නැත්තම් ඒක විශාල ගැටලුවක් වෙනවා. තොරතුරු ලබා ගන්න මාධ්‍යවේදියාට පවා අද ප්‍රශ්න තියෙනවා. අපිට උපතින්ම තොරතුරු අයිතිය තියෙනවා. නමුත් ඒවට කතා කරන්න බලතල නැතුව නිහඬව ඉන්න පිළිවෙතක් තියදී තමයි පනත 94 ඉඳලා 2016 වෙනකන් ගේන්න වෙලා තිබුණේ. ඒකට විරුද්ධව මිනිසුන්ට සටන් කරන්න උනේ. ඒ නිසා ආඩම්බර වෙනවා පනත සම්මත වුණා 2016 ජූනි 23. ඒක නීතියක් බවට පත් කරන්නේ 2016 අගෝස්තු 17. අපි ලෝකේ රටවල් එක්ක ගත්තාම 113 වෙනි රට තමයි මේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරපු රට. මේ රටේ වෙන සියලු දූෂණ වංචා සම්බන්ධව මේ තොරතුරු දැනගැනීමේ පනත හරහා තොරතුරු ලබාගෙන රටට හෙළි කරන්න නැත්නම් දූෂිතයෝ වැඩි වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් හා බැරකම් වහාම ලබාගෙන රටට හෙලි කරන්න ඕනේ. කෝප් කමිටුවේ ඉඳගත්තාම දාස් ගණන් වාහනවලට විදිහ දෙයක් නැහැ. ව්‍යාපෘති පටන් අරන් තියෙනවා මුදල් නැහැ. ඒ මුදල් ලේකන නැහැ. ඒ වගේ තොරතුරු දකින්නකොට අපිට ලැජ්ජා හිතෙනවා. පනත සම්මත වුණත් පනත හරහා මේ හොරු කවුද කියලා රටට හෙලි කිරීමට මාධ්‍යවේදියෝ උනන්දු වුණත් සාමාන්‍ය සිවිල් පුරවැසියන්ගේ උනන්දුවක් උත්සාහයක් නැහැ. මේ පනත ක්‍රියාත්මක කරන්න බොහෝ දුරට දෙන්නේ නැත්තේ අකුල් හෙලන්නේ රාජ්‍ය සේවකයන්ට බලපෑම් කරන්නේ දේශපාලකයෝ. ඒ නිසාම රාජ්‍ය සේවකයොත් මේ දැන් විසිරෝලා හැරලා තියෙන පළාත් සභාව. පළාත් පාලන ආයතන විසිරෝලා තියෙන. මේ වගේ නිසි පාලනයක් නැහැ. රාජ්‍ය සේවකයොත් හරි හරියට ඉන්නවා දූෂිතයෝ. ඔවුන් හරිම අකමැති අපේ සහෝදර මාධ්‍යවේදීන් ගිහින් ඉල්ලුම් පත්‍රයක් දුන්න ගමන් තොරතුරු දැනගැනීමේ පනතහරා දේශපාලකයෝ මේක යට ගහන්න පුළුවන්. නැත්තම් වෙනත් පනතක් ගෙනල්ලා මේ සම්මත කරගත්තු පනතේ ගොඩාක් දුරට බලය අඩු කරන්න ඔවුන් කටයුතු කරයි කියලා විශ්වාස කරනවා. අපි ලැජ්ජ වෙන්න ඕන. අපේ පොදු අරමුදල් වලින් රාජ්‍ය ආයතන පාලනය කරන නිලධාරීන් තොරතුරු දැනගැනීමේ පනතේ නිලධාරියක්වත් අඳුරගන්න බැරි කාර්ය මණ්ඩලයක් නැති ආයතන තියෙනවා. පොදු අධිකාරිය තුල යහ පැවැත්මක් අරමුණක් කිසි දෙයක් නැහැ මේ ජනතාවට මේ තොරතුරු ලබා දීමේ අයිතිය පිළිබඳ. මේක ජනතාවගේ මූලික අයිතිවාසිකමක්. වර්තමානයේ පශ්චාත් යුද සමය තුළ ගත කරන උතුරු නැගෙනහිර ජනතාවක් සිටින ප්‍රදේශවල මේ තොරතුරු දැනගැනීමේ පනත කියන එක මොකක්ද කියන එකවත් ඔවුන් දන්නේ නැහැ. 2009 යුද්ධය අවසන් වුණා. වර්තමානයේ ඉන්න වැඩිහිටියෝ ඒ ප්‍රදේශවල ඌන අධ්‍යාපනයක් තියෙන පිරිසක් තොරතුරු දැනගැනීමේ පනතේ තොරතුරු ඉල්ලන ෆෝරමය පුරව ගන්න පුළුවන් සාක්ෂරතාවයක්වත් ඔවුන් ළඟ නැහැ. මේ අයට තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ වැඩසටහනකට පවා යන්න අවස්ථාවක් නොලැබුණු උතුරු නැගෙනහිර ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවල ජනතාවක් තමයි ඉන්නේ. දින 14 කාලය තුළ තොරතුරු තමන්ට ලබා ගන්න ගියාම රුපියල් 50ක මුද්දරයක් ගහන්නවත් තොරතුරු ඉල්ලලා ඒ රාජ්‍ය ආයතනයට යොමු කරන්න ආර්ථික මට්ටමක් නැති තත්ත්වයට ඒ ප්‍රදේශවල ජනතාව පත් වෙලා තියෙනවා. 2016 දී තොරතුරු දැනගැනීමේ පනත සම්මත වෙනකොට අපි ලොකුවට කිව්වා මේක ආසියාවේ 7 වෙනි හොඳම පනත කියලා. ඒ වගේම අපි කිව්වා ලංකාවේ 4 වෙනි හොඳම පනත කියලා. වර්තමානයේ රජයන් මාරු වෙනකොට මේ පනතර තිබිච්ච සැලකිල්ල මේ වෙනකොට අඩු වෙලා තියෙනවා. උතුරු නැගෙනහිර භාෂා 3ක් ජාතීන් 4ක් ඉන්න ප්‍රදේශවල මේ වෙනකොට තොරතුරු නිලධාරියෙක් නැහැ. තොරතුරු නිලධාරියා 2016 ඊට පස්සේ ඔහු විශ්‍රාම ගියා. එහෙම නැත්නම් සේවයෙන් ඉවත් වෙලා ගියා. මේ වර්තමානයේ නම් රට හැර ගියා. ඒ වෙනුවට ප්‍රධානියා තොරතුරු නිලධාරියෙක් පත් කරලා නැහැ. එතකොට ජනතාවක් එතෙන්ට ගිහිල්ලා තොරතුරු ඉල්ලනකොට තොරතුරු නිලධාරියා කවුද කියලා දන්නේ නැහැ. නමට තොරතුරු නිලධාරියෙක් පත් කරනවා. ඒ පත් කරාම තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ ඔහුට අවබෝධයක් නැහැ. රජයේ වැඩ කරන දින 14ක් ඇතුළත
තොරතුරු දෙන්න ඕන කියලා කිව්වම ඔවුන් කල්මරමින් ඉන්නවා. කල්මරමින් ඉන්න ගමන් ඊට පස්සේ ධනවත්භාවයක් තියෙන අය තොරතුරු කොමිෂන පැමිණිලි කරනවා. පැමිණිලි කළ ටික දවසකට පස්සේ තමයි Tamanට තොරතුරු ලැබෙන්නේ. අපි තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනේ අපි කතා කරාට අපිට වර්තමානයේදී ඒ තැනට අපිට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මොකද තොරතුරු දැනගැනීමේ පනතට වර්තමානයේ තියෙන පිළිගැනීම ක්‍රමක්‍රමයෙන් අඩු වීම නිසා තොරතුරු ලබා දීම මේ නිලධාරීන්ගේ ඇඟින් ඇටයක් යනවා. ඒ තරම් අමාරු වැඩක් වා කියලා පෙන්නන එක. බොහෝ තොරතුරු තියෙනවා. ඒවා රාජ්‍ය විදියට තියාගන්න ඕනේ. ඒ තොරතුරු ගියොත් ඒගොල්ලන්ට කරදර වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා. ඒ නිසා මේ තොරතුරු හැකිතාක් සංගව තබා ගැනීම නොදී සිටීම. ඒවාගේ ප්‍රශ්න සමූහයක් තියෙනවා තොරතුරු පනතට අදාළව. එහෙම වුණා කියලා මේක පැත්තට විසි කරන්නත් බෑ. තොරතුරු දැනගැනීමේ පනතින් අපි බලාපොරොත්තු වන ඉලක්කවලට යන්න පුළුවන්ද කියන සැකේ තියෙනවා අපට. තොරතුරු දැනගැනීමේ පනත ජනතාව සම්බන්ධව කරපු පනතක්. නමුත් ආණ්ඩුව මේකට පම්පෝරි ගහන්නේ මේකෙන් මාධ්‍ය නිදහස තහවුරු කරනවා. ඒ වගේම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් සාර්ථකව මේ රටේ ක්‍රියාත්මක වනවා කියන ඒ පෙන්නුම් කිරීම යොදාගෙන ඔවුන් මේකෙන් වැඩි වාසි ගන්නවා. නමුත් ඇත්ත තත්ත්වය රටට අහිතකර ඒ වගේම රටට විපත් දෙන ජනතාවට අතිශයින්ම බලපාන පරිසරයට අතිශයින්ම බලපාන කරුණවලදී කිසිසේත්ම තොරතුරු දැනගැනීමේ පනතින් පිටුවහලක් වන්නේ නැහැ මාධ්‍යයටවත් මාධ්‍යවේදීන්ටවත්. ඒ වගේම ඒව ආරක්ෂා කරගැනීමේ කාර්යභාරව තියෙන සමස්ත මාධ්‍යයටම එක වසා තබනෝ ඔවුන් වෙනත් නිර්ණායක ඒ පනතට ඇතුළත් කරගනිමින් ආරක්ෂක හේතුන්, සංවර්ධන හේතුන්, ගිවිසුම් හේතුන්, ඔය ආදී වගේ කුමන අන්දමේ හෝ හේතුවක් දාලා ඔවුන් මේ කරන්නේ ඔවුන්ගේ ශක්තිය තවත් වර්ධනය කරගැනීමක් මිස මාධ්‍ය නිදහස තහවුරු කිරීමක් නෙවෙයි. මේක නිවැරදි කරගත යුතුයි. තොරතුරු දැනගැනීමෙන් පනතින්ම ඔවුන් මේක ශක්තිය අඩු කරලා තියෙනවා. හේතුව ඔවුන් ඒ පනතින්ම දක්වලා තියෙනවා තොරතුරු දැනගැනීමේ කල් මරන්න සති ගණන් මේක පරක්කු කරනවා, මුදල් ගෙවලා මේක ගන්න ඕන. ඉතින් ඒ වගේ තහංචි දාලා මේ තොරතුරු දැනගැනීමේ පනත ගැන උදම් වැනුවට ඒක සාර්ථක වෙන්නේ නැහැ. තොරතුරු පනතක් තියෙන රටක් බංකොලොත් භාවයට පත් වුණා. එහෙම මේ බංකොලොත් භාවයට පත් වුනේ පුරවැසියා මේ පිළිබඳව අවබෝධයක් නැතිකම. මාධ්‍යවේදියාට නිසි තොරතුරක් නොලැබීම. මේකට හේතුව තමයි පොදු අධිකාරිය එහෙම නැත්නම් රාජ්‍ය ආයතන මේ තොරතුරු වසන් කිරීම බවයි හැඟීම. පුරවැසියා දුර්වල කරන පිළිතුරු ඒගොල්ලෝ මේ බාධා පමුණුවීම නිසා තොරතුරු පනත අද දැඩි ලෙස අර්බුදයක ලක්වලා තිනවා. මේ රාජ්‍ය ආයතන 80%ක්ම මේ වැඩේ තමයි කරන්නේ. මේක තමයි රට බංකොලොත් වෙනකන් පුරවැසියා දන්නේත් නැහැ, අධිවේදීන් දන්නේත් නැහැ, අනිත් අය දන්නේත් නැහැ. මේ තොරතුරු පනත බලගැන්වීමට රජය වහා මැදිහත් විය යුතුයි. මේ සඳහා රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ කඩේම් විභාගවලට හෝ එහෙම නැත්නම් ඔවුන්ට ලකුණ දීමේ ක්‍රමවේදයකට මේ තොරතුරු පනත පිළිබඳව විමසින් කරන්න පුළුවන්. එතකොට තමයි ඔවුන් උනන්දු වෙන්නේ. එතකොට තමයි ඔවුන්ට මේක දැනෙන්නේ. එතකොට තමයි පුරවැසියා බලගැන්වෙන්නේ. එහෙම නොවන තාක් මේක ඇල්මරුණු පනතක් බවට පත් වෙනවා. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.